I got a girl that compliments my fly, and when it goes down, I know she gon' ride. I finally got somebody I can call mine. My one time for the one time. I got a girl that compliments my fly, and when it goes down, I know she gon' ride. I finally got somebody I can call mine. My one time for the one time. I remember when we were still in college. Toyota Passo කියන්නේ Daihatsu Boon වාහනයම Toyota branded model එක. මේකේ මූලිකවම Passo X සහ Passo Moda කියලා models දෙකක් තියෙනවා. ඉදිරිපස design එක වගේ පෙනුමේ වෙනස්කම් හැර මේ දෙකේම drivetrain එක, structure එක, තාක්ෂණය, features වගේ සෑම දෙයක්ම එක හා සමානයි. Toyota Passo interior එක සම්පූර්ණයෙන්ම වගේ plastic වලින් හදලා තියෙන්නේ. මේක simple design එකක්. ලස්සනට වඩා ප්‍රායෝගිකත්වයට මුල් තැනක් ලබා දීලා තියෙනවා. Plastic වල quality එක, fit and finish එක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉස්සරහා seats comfortable. මේවල manual adjustments තියෙන්නේ. Seats wagon R වල වගේ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා වාහනේ පළල අඩු වුණත් මහත දෙදෙනෙකුට වුණත් ඉස්සරහා seat එකේ පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. එහෙම නැතිනම් මැද බෑග් එකක් වගේ දෙයක් තියාගෙන යන්න පුළුවන්. එතරම් ඉඩක් අවශ්‍ය නැති අවස්ථාවේදී පාවිච්චි කරන්න මැද armrest එකකුත් තියෙනවා. Leg space එක headroom එක ඉතාම හොඳයි. වාහනේ එක පැත්තකින් නැගලා අනෙක් පැත්තෙන් බහින්න පුළුවන්. පිටිපස්සේ තුන්දෙනෙකුට යන්න headrest තුනක් තියෙනවා. පහළ floor hump එකත් ගොඩක් අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයේ තුන්දෙනෙකුට පිටිපස්සේ ලොකු අපහසුතාවකින් තොරව ගමන් කරන්න පුළුවන්. උස මහත අය නම් දෙදෙනෙකුට තමා වඩාත් ගැලපෙන්නේ. පිටිපස්සෙත් ඉතා හොඳ leg space එකක් headroom එකක් තියෙනවා. Dashboard එකේ දෙපැත්තෙම ඉඩ ඉතුරු කරන pop-out cup holders ලැබෙනවා. Passenger side එකේ විශාල open storage area එකක් තියෙනවා. මේකේ බඩු බාහිරාදිය වගේම බෝතලයක් උනත් තියාගෙන යන්න පුළුවන්. Glove box එකත් ප්‍රමාණයෙන් විශාලයි. Center console එකේ පහළ 12 volt power outlet එකක් එක්ක තවත් storage compartment එකක් තියෙනවා. Side එකෙන් කිලෝ 3ක් දක්වා බරක් එල්ලන් යන්න පුළුවන් shopping hook එකක් ලැබෙනවා. තවත් center armrest එකේ open කරන්න පුළුවන් box එකක්, passenger seat under tray එකක් තියෙනවා. ඉස්සරහ දොරවල් වල ලොකු bottle holders, door bins ලැබෙනවා. පිටිපස්සේ දොරවල් වලත් පුළුල් door bins එක ලොකු bottle holders තියෙනවා. ඉස්සරහ seats වල seat back pockets ලැබෙනවා. Passo එකේ boot opening එක තරමක් පටුයි. නමුත් ඇතුලේ හොඳ ඉඩකඩක් තියෙනවා. බූට් ෆ්ලෝ එක ඉස්සුවම ස්පෙයා වීල් එක ටූල්ස් දකින්න පුළුවන්. පිටිපස්සේ සීට්ස් පහත් කළාම ලගේජ් ස්පේස් එක තවත් විශාල ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි සීට් නැමුවම බූට් ෆ්ලෝ එකේ පොඩි ගැප් එකක් තියෙනවා. ඒ නිසා පිටිපස්සේ ඉඳන් තල්ලු කරලා බඩු ඉදිරියට යවන්න බෑ. බූට් ලිප් එකත් තරමක් උසයි. මේකේ සිංගල් සෝන් මැනුවල් එයර් කන්ඩිෂනින් සිස්ටම් එකක් තියෙන්නේ. රස්නේ දවසකදී වුණත් හොඳ කූලින් පර්ෆෝමන්ස් එකක් තියෙනවා. මේ වාහනයට ජපන් භාෂාවෙන් ක්‍රියාත්මක වෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් ලැබෙන්නේ. මේකේ CD, ඔඩියෝ වගේ ඔප්ෂන් සියල්ලම තියෙනවා. කොහොම නමුත් මේක ස්ටෑන්ඩඩ් ඩබල් ඩින් සයිස් එකක් නිසා අවශ්‍ය නම් වෙනත් සෙට් එකක් සවි කරගන්නත් පුළුවන්. ස්ටියරින් වීල් එකේ ටිල්ට් නැතිනම් උස්සන්න පහත් කරන්න හැකියාව පමණයි ලැබෙන්නේ. වීල් එකේ වම් පැත්තේ මෝඩ්, ඔඩියෝ කන්ට්‍රෝල්ස් වගේ මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන්ස් ලැබෙනවා. මේකේ ගොඩක් සරල මීටර් කන්සෝල් එකක් තියෙන්නේ. මැද ලොකු ඇනලොග් ස්පීඩෝමීටර් එකක් තියෙනවා. සයිඩ් එකේ ඩිස්ප්ලේ එකේ ඉන්න ගියර් එක, ෆුවල් ලෙවල් එක වගේ දේවල් වලට අමතරව ට්‍රිප් මීටර්ස්, අයිඩල් ස්ටොප් සිස්ටම් එකෙන් එන්ජින් එක නවතා තිබු කාලය, ඉන්ධන කාර්යක්ෂමතාවය, රේන්ජ් එක, උෂ්ණත්වය වගේ තොරතුරු රැසක් පෙන්නනවා. මේකෙත් පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, කීලස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට් වගේ සාමාන්‍ය නවීන ජපන් වාහනයක ලැබෙන ඔප්ෂන් සියල්ලම ලැබෙනවා. මල්ටිපල් එයාර් බෑග්ස්, ABS with EBD, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, හිල් ස්ටාර්ට් ඇසිස්ට්, අයිසෆික්ස් චයිල් සීට් මවුන්ට්ස් වගේ සේෆ්ටි ඔප්ෂන්ස් ලැබෙනවා. මීට අමතරව පාර යන වෙනත් වාහන පැසෙන්ජර්ස්ලා ගැන වෝන් කරන, අනතුරකදී හානිය අවම කරන්න බ්‍රේක් කරන කලිෂන් අවොයිඩන් සිස්ටම් එකක්, ලේන් එකෙන් එළියට යනකොට වෝන් කරන ලේන් කී පැසිස් සිස්ටම් එකක්, ඉස්සරහෙන් එන වාහන අනුව වෙනස් වන ඔටෝමැටික් හයිබීම් ඔප්ෂන් එක, ඉස්සරහා පස්සේ බාධක තියෙද්දී වැරදිලා ඇක්සලරේට් වුණොත් ඒක ඩ්‍රයිවර්ට වෝන් කරලා ඇක්සලරේෂන් එක කන්ට්‍රෝල් කරනවා. ට්‍රැෆික් එකේදී ඔබ නොදැනුවත්ව ඉස්සරහා වාහනේ ගියොත් ඔබට ඒක දන්නනවා වගේ නවීන ඩ්‍රයිව් ඇසිස්ටන්ස් ඔප්ෂන් සියල්ලම වගේ ලැබෙනවා. විශේෂ දෙයක් විදියට ඉස්සරහා පමණක් නෙමේ පිටිපස පැසෙන්ජර්ස්ලටත් සීට් බෙල්ට්ස් දාලාද කියලා ඩිස්ප්ලේ කරනවා. JNCAP 5 star safety rating එකක් තියෙනවා.
1000cc එන්ජින් එකක් වුණාට ඇත්තටම හොඳට පිකප් එක තියෙනවා. ඉතින් ඕවර්ටේක් කරන්න ඒවල් ප්‍රශ්න මොකුත් නැහැ. මුලින්ම බලපු ගමන් මට මේක ආසාවක් ආවේ මේක තියෙන ඉඩ ප්‍රමාණය ගැන. අපේ ෆැමිලි එකේ 5 දෙනෙක් ඉන්නවා නිතරම යන්නේ නැහැ. මගේ ෆැමිලි එකේ මගේ වයිෆ් ගේ ෆැමිලි අපි අවුරුද්දකට ගියත් 5 දෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා යන්නේ. ඉතින් මේ ඒක නිසා මේක ඉඩ ගැන තමයි ලොකුවටම මට කැමැත්ත ඇතුනේ මේක තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක. මේක CVT ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන්නේ. එන්ජින් අයිල් ස්ටොප් ස්ටාර්ට් සිස්ටම් එකක් තියෙනවා. මේක 1 ලීටර් 3 සිලින්ඩර් එන්ජින් එක PS69 ක බලයකුත් නිව්ටන් මීටර 91 ක ටෝක් එකකුත් නිපදවනවා. එන්ජින් ඔයිල් මාරු කරන්න SA0W20 හෝ 5W30 එන්ජින් ඔයිල් ලීටර 3.1ක් අවශ්‍ය වෙනවා. CVT ට්‍රාන්ස්මිෂන් එකට Toyota CVT ෆ්ලූයිඩ් FE ලීටර 5.8ක් බ්‍රේක් වලට .304 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 150ක්, ටර්නින් රේඩියස් එක මීටර 4.6ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් රළු පාරවල් වල ගමන් කරන්න පුළුවන්. ට්‍රැෆික් එකේ ගමන් කරන්න ළඟ හරව ගන්න ඉතා පහසුයි. මේක ලොකු ඇක්සලරේෂන් එකක්, හැන්ඩ්ලිං පර්ෆෝමන්ස් තියෙන වාහනයක් නෙමෙයි. ටවුන් එකේ භාවිතයට තමා ඩිසයින් කරලා තියෙන්නේ. නමුත් හයිවේකේදී වුණත් වාහනයක් අපහසුතාවයකින් තොරව ඕවර්ටේක් කරගන්න පුළුවන් තරම් හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. කැබින් එකේ ඇතුළට පිටත සද්ද ඇහෙනවා අඩුයි. රයිඩ් කම්ෆර්ට් එකත් බොහෝ දුරට හොඳයි. පෙට්‍රල් ටැංක් කැපැසිටි එක ලීටර 36ක්. සාමාන්‍යයෙන් ඔවරෝල් ලීටර 8 කිලෝමීටර 15ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඉස්සරහා පස්සේ ටයර්ස් දෙකටම PSI 36 බැගින් හුලං ගහන්න කියලා සුසුකි රෙකමෙන්ඩ් කරලා තියෙනවා. පැසෝ එකේ ඉහළ ග්‍රේඩ්ස් වලට යනවාත් එක්කම වාහනේ මිල Toyota Vitz එකේ මිලට ආසන්න වෙනවා. ඒ නිසා ලංකාවේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ ජපානයේ අවුරුදු කීපයක් පාවිච්චි කරපු නිසා හෝ ග්‍රේඩ් එකෙන් අඩු නිසා මිලෙන් අඩු පැසෝ වලටයි. පැසෝ එකේ ග්‍රේඩ් අතර වෙනස්කම් ඔබට මේ චාර්ට් එකෙන් බලාගන්න පුළුවන්. මේ රිවිව් එකට අපිත් එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපි අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපි අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.